සමාජ සංගායනා ධර්ම ශ්‍රවණ බිලාසි සදැහැති වාසනාවන්ත පින්වතුනි, නැගෙන හිරෙන් හිරු උදා වෙනකොට හිරු සදහම් හිමිදිරිය හිරු සමාජ සංගායන ජීවිතයේ අභිවෘද්ධිය පිණිස ජීවිතයේ සංවර්ධනය කර ගැනීම පිණිස ජීවිතය අර්ථාන්විතව ගතකිරීම පිණිස උපදෙස් ලබා ගන්නට ධර්මානුකූල අවවාදයන් ලබා ගන්නට දහම් ගුරුවරයාසේ සලකමින් අදත් සමාජ සංගායනාවන්ට දෙසවන යොමු කරන පින්වතුනි, රත්නත්‍රේ ආශිර්වාදයෙන්, දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිත සුරක්ෂිත වේවා. ආරම්භ කරන යහපත් හොඳ කටයුතු හිතේ තිබෙන ආකාරයටම සඵලමත් භාවයට පත්වේවා. බාධාවක්, කරදරයක්, හිරිහැරයක්, විපතක් අනතුරක් නොවේවා. අද දවසේ සියලූම හොඳ කටයුතු සාර්ථක වනවාසේම මුළුමහා ජීවිතයම සතුටෙන් සොම්නසින් පිරුණු පිනෙන් භරිත කුසලයට නැඹුරු වෙච්ච ජීවිතයක් බවට පත්කර ගැනීම පිණිස තථාගත දහම ඔබට උපනිශ්‍රය වේවා කියන අදිෂ්ඨානය පළමුව ඇති කරගන්නට පින්වතුනි, ඔබේ හොඳ කටයුත්ත හිතේ සතුටෙන් ආරම්භ කරන්නට, ඔබේ යහපත් කටයුත්ත සතුටු සිතෙන් යුක්තව කරගෙන යන්නට, ඔබේ යහපත් කටයුත්ත ඒ සතුටු සිතෙන්ම නිම කරන්නට, ඒ කාන්තයෙන් ඔබේ එකී කටයුත්ත සඵල වෙනවමයි. ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනයේ කියලා තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ තියෙනවා. ආරම්භ කරන්නට ඕන, යෙදෙන්ට ඕන, නික්මෙන්ට ඕන, යෙදෙන්ට ඕන, ප්‍රතිඵල ලබන්න නම් සම්බුද්ධ ශාසනය පිළිවෙලට මේ කටයුතු කරාම ඒ අනුපිළිවෙල තමයි සාර්ථකත්වයේ අඩිතාලම බවට පත්වෙන්නේ. පිළිවෙලක් නැති කිසිදු කටයුත්තක අවසානයක් නැහැ, කොනක් නැහැ. අපිළිවෙලට තියෙන, අපිළිවෙලට පටන් ගන්න, අපිළිවෙලට සිද්ධ කරන හැම කටයුත්තක්ම ප්‍රතිඵල හීන කටයුතු, ප්‍රතිඵල අවම වශයෙන් ලැබෙන, ලැබුණත් සමහර විටේ ප්‍රතිඵලයෙන් සෑහීමකට පත්වෙන්ට බැරි ඒවා. ඒ නිසා ජීවිතයක් ජයගන්ට පින්වතුනි ගුණධර්ම පිරෙන්ට ඕන, සාරධර්ම පිරෙන්ට ඕන, චර්යාධර්ම හොඳ වෙන්ට ඕන. එතකොටයි ජීවිතයක ආදර්ශයක් තියෙන්නේ. ඔබේ ජීවිතය තව කෙනෙකුට බලලා හැදෙන්ට බොහෝ ආදර්ශ තියෙන ජීවිතයක් නම් ඒ ජීවිතය ගොඩාක් සාර්ථක එකක්. සමහර ඇත්තන්ගේ ජීවිත එහෙම නැහැ.
තව කෙනෙකුට දැකලා බලලා හැදෙන්ට කිසිවක් නෑ. සමහර ඇත්තන්ගේ ජීවිතවල තිබෙන දේවල් තව කෙනෙක් අනුකරණය කළොත් ඒ හැම කෙනෙක්ම විනාශ වෙනේවා. ඒ තරම් නරක නපුරු දේ තියෙන්නේ. ඉතාම වැදගත් මොකක්ද? ඔබේ චරිතය තුළ තිබෙන්ට ඕන ඔබේ පසුපසින් එන අයට ඔබෙන් ඉගෙන ගන්ට දෙයක්. ඔබ අම්මා නං දුවට අම්මාගෙන් ඉගෙන ගන්ට බොහෝ දේවල් තියෙන්ට ඕන. ඔබ තාත්තා නං පුතාට තාත්තගෙන් ඉගෙන ගන්ට ගොඩක් දේවල් තියෙන්ට ඕන. පුතා කාදිහා බලාගෙන ද හැදෙන්නේ? තාත්ත දිහා බලාගෙන හැදෙනවා ඇරෙන්ට. දුව කාදිහා බලාගෙන හැදෙන්නද? අම්ම දිහා බලාගෙන හැදෙනවා ඇරෙන්ට. නරක නපුරු දේ කරන්න එපා. කියමනක් තියෙනවා, තාත්ත කළ දේ පුතා නොකළොත් නොට්ටිගේ පුතා වෙනවා කියලා. එහෙනම් තාත්තලා ගොඩාක් ආදර්ශ සම්පන්න වෙන්න ඕන පුතුන්ට. ඒ වගේම අම්මලා. අම්මගේ චරියාව හොඳ නැති වුණොත් දුවත් ඒ විදිහටම තමයි හැදෙන්නේ. මොකද දුව අනුකරණය කරන්නේ අම්මව. ඒකයි වැදගත්කම. පින්නතුනි, අපි කොයි තරම්නම් අපේ ජීවිත සාර්ථක කරගන්න උපමා තියෙනවද? මේ ලෝකයේ රට රටවල්වල මිනිස්සුන්ට විවිධ භාෂාවල් තියෙනවා. ඒ කිසිදු භාෂාවක නැති තරම් විශේෂයෙන් සිංහල, අපිට සිංහල භාෂාවේ හරියට උපමා තියෙනවා ජීවිතයක් සාර්ථක කරගන්න. අහලා තියෙනව නේද, කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා වාගෙයි කියලා කියමනක් තියෙනවා. දන්නවද ඒක හැදුනේ කොහොමද කියලා? දවසක් දා මිනිස්සු දෙන්නේ දුර බැහැර ගමනක් යනවා. ඒ ගමන ගිහින් එනකොට අතර මගදී රෑ වුණා. ගමට එන්ට වෙලා මදි. මේ දෙන්න තීරණය කළා කඩයක් තියෙනවා. ඒ කඩේ අගුපිල තියෙනවා. එහි ඉඳගෙන රය පහන් කරලා උදෑසනට ගමන ආරම්භ කරන්න. මේ දෙදෙනා ඒ කඩ පිලේ ගෙහින් ලඟුන් ගන්නවා. ඒ කඩේ ඇතුලේ ගෙදර අයිතිකාරයෝ ඉන්නවා. මේගොල්ලෝ එළියේ පිලේ දෙන්නට කන්න රැට බතක් එහෙමත් හදනවා. ටිකක් වෙලා යනකොට ලිප මත තබපු බත වතුරෙහි නටනවා. මේ දෙන්නා ඒ වහලට සෙවිලි කරලා තියෙන දේ පිළිබඳ අවධානයෙන් දෙන්නම්. වහල සෙවිලි කරන්න කලින් වහලට භාවිතා කරපු ලී පිළිබඳව අවධානයෙන්. ඒ වහලේ ගහලා තියෙන පරාල සමහර ඒවා පොල් ලී වලින් හදපුවා. ඒ අතරට තල් ලීයෙන් හදපු පරාලත් භාවිතා කරලා තියෙනවා. බත පැහෙනකම් මේ දෙන්න ගණන් කරනවා. තල් ලී සහ පොල් ලී. මේ ගෙදර කාන්තාව දෙන්නෙක් ඉන්නවා මැදිවියේ. එක්කෙනෙක්ගේ කටේ දත් අතර ගොඩක් ඉඩස් තියෙනවා. ඒක දැල් වෙලා තියෙන්නේ. ඒ නිසා ගමේ ගොඩේ මිනිස්සු නමක් දාලා තියෙන්නේ දැල්ලී කියලා. අනිත් එක්කෙනාගේ කටේ දත් ටික බොල්ලෑ වෙලා තියෙන්නේ. ඒ නිසා ගමේ අය කවට කමට කියන්නේ බොල්ලී කියලා. එළිය ඉඳගෙන මිනිසු දෙන්නේ තල්ලී බොල්ලී කියනකොට
ඇතුළේ ඉන්න කාන්තාව දෙන්නට හිතුවේ කවුරු හරි අපට අපහාසයට හිනා වෙනවා. දැන් තල්ලි පොල්ලි ගණන් කරන්නේ දෙන්න. ඇතුළට ඇහෙන්නේ දැල්ලි බොල්ලි කියන වගේ. මේ දෙන්න කතා කරගෙන ගත්ත මෝල් ගස් දෙකක්. මෝල් ගස් දෙකක් අරගෙන පෑල දොරෙන් එළියට ඇවිල්ලා දෙපැත්තෙන් දෙන්න එක්ක එනවා පිලට. එරකට මේගොල්ලෝ ගණන් කරනවා තාමත්. තල්ලි සහ පොල්ලි අර දෙන්නත් එක්කම මෝල් ගස් දෙක අමෝරගෙන පයින්කොටම දැනගත්තා මොකක් හරි ලොකු ජංජාලයක් වෙන්නේ කියලා. දැන් බත පැහිලා ඉවර වෙන්න ඉදෙන්ට ඔන්න මෙන්න මට්ටමේ. තාම දිය ගතිය තියෙනවා. දැන් දුවන්ට එපායි. බඩගිනි ඉන්න වෙන්නේ. ඒ ඇසේ කල්පනා කළ දෙන්නත් එක්ක දෙන්නගේම ඔඩොක්කුවට හලාගත්ත බත් මුට්ටිය දෙන්න එක්කම. මෝල් ගස් පාරවලුත් කාගෙන දැන් දුවනවා දෙන්නත් එක්ක. ඔඩොක්කුවේ බත්. බත් උනාට තාම දියයි. එතකොට දැන් රෙද්ද පල්ලෙන් දිය බේරි බේරි තමයි දුවන්නේ. මග ඉන්න මිනිස්සු බලන් ඉඳලා මොකද මේ වෙන්නේ? ඒ අය අහන ඔන්න ඔයාලගේ මොනවද රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා. මොනවද ඔය බේරෙන්නේ කියලා ඇහුවා. මේ දෙන්න කිය කිය දුවනවා කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනෝ කියාගෙන දිව්වා. ඒක තමයි කියමනක් බවට පත් වුනේ. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ ඕකට. ගිය වැඩේ කරගෙන ඉන්නේ නැතිව අනුන්ගේ වහලේ තියෙන තල්ලි පොල්ලි ගණන් කරන්න ගිහින් ඔන්න මෝල් ගස් පාරවල් කෑවා. යම්කිසි කෙනෙකුට උදව් කරන්න ගියහමත් ඔය වගේ. අර කියන්නේ බඩගින්නට මඤ්ඤොක්ක ගහක් ගලව ගන්නට කිව්වලු. අල්ලපු ගෙදර මිනිස්සයා බඩගිනි ඉන්න නිසා කිව්වලු අපේ ඉඩමේ මඤ්ඤොක්ක තියෙනවා, මේ මඤ්ඤොක්ක ගහක් ගලව ගන්නට තඹගෙන පවුලේ අයත් එක්ක කන්න. බඩගිනි නිවා ගැනීම පිණිස මඤ්ඤොක්ක ගහක් ගලව ගන්නට කියලා කිව්වහම ඒක පැත්තකින් තියලා ඒ අනුන්ගේ ඉඩමේ හතරමායින් හොයනවලු. මේ ඉඩම කොච්චර දිගද, කොච්චර පළලද, කොහෙන්ද මායිම සීමාව තියෙන්නේ කියලා. අදාල නැහෙනි, වැඩක් නැහෙනි, නුවමනා වැඩක් නේ කළේ. කොච්චර ඉන්නවද අපේ ඇසුරු නිසුරු කරන අය අතර ඔය වගේ අය? සමහර අයට උදව් කරන්න හරි බයයි. එහෙමකෝ උදව් කරන්න ගියහම මහ ලෙඩක් වෙලාවකට. උදව් ගන්න ගියහමත් පරිස්සම් වෙන්න ඕනේ. ඒක නිසා සමහර අයට උදව් කළහම යම් දෙයකට ඒටත් වඩා යමක් බලාපොරොත්තු වෙනවා. කවුරු හරි උදව් කරාම ඒ උදව්ව සන්තෝෂයෙන් බාර ගන්නට, ඒකට කෘතවේදී වෙන්න, ස්තුති කරන්න, ආශිර්වාද කරන්න. සමහර විට උදව්ව කරපු කෙනා එහෙම දෙයක් බලාපොරොත්තු නොවෙන වෙන්න පුළුවන්. ඒත් ඔබ ඔබේ යුතුකම කරන්නකෝ. කවදාවත් කවුරු හරි උදව්වක් කරනකොට ඊට වඩා බලාපොරොත්තු වෙන්න එපා. දීපු දේ සන්තෝෂයෙන් බාර ගන්න. ඒ දීපු දෙයට කෘතවේදී වෙන්න. බොහෝ අය උදව් ගන්නවා. නොමිලේ ඒ උදව්ව කරන්නේ අදාළ පුජ්‍යල එයාට පින්තකාගෙන, එක්කෝ සමාජ සේවාවක් සේ සලකාගෙන, නැත්නම් මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි කියන බව ඔළුවේ තියාගෙන. ඒ උදව් ලබන සමහර අය හිතන් ඉන්නවා, ඔව් ඉතින් උඹලා අපිට උදව් කරන්න ඕන තමයි. එහෙම එකක් නෑ පින්නතුනි. කරුණාව පෙරදරි වෙලා, අනුකම්පාව පෙරදරි වෙලා කවුරු හරි උදව් කරනන් ඒක එයාගේ කැමැත්ත. එයාට උදව් කරන්නත් පුළුවන්, ඕන නොකර ඉන්නත් පුළුවන්. එයාට නීති දාන්න, තහංචි පනවන්න, බල කරන්න උදව් ලබන කාටවත් අයිතියක් ඇත්තෙත් නෑ. ඒක ගැළපෙන්නෙත් නෑ. සදාචාර සම්පන්න වෙන්නෙත් නෑ.
බොහෝ අයට ඕකමතකයි. දැන් සමහර අය වැඩිහිටියෝ විදියට මේ දරුවන්ටත් වැරදි දේවල් උගන්වනවා. පහුගිය දිනක එක පිය කෙනෙක් සිහිපත් කරනවා, ස්වාමීනි අපේ දරුවට එකක් අකී කරුයි. මෙලඟකදී ඉඳලා මේ නොබෝදා බොහොම නරක වචනයක් ප්‍රකාශ කළා. ඒක කියන්න හොඳම සුදුස්ස ඔබ වහන්සේ නිසා මම මේ කියන්න ආවේ. අවවාදයක් දෙන්නත් ඕනේ, ඒ වගේම මේ සමාජයට කියලා දෙන්නත් ඕන. අපි දරුවන්ගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ලෙඩක් දුකක් හැදුනහම අනුකම්පා පරවසව දකීවි කියලා අපි හිතනවා. මොකද දරුවන්ට ලෙඩක් දුකක් හැදුනහම අපි කොච්චර දුක් වෙනවද, සනීප කරගන්න කොච්චර මහන්සි වෙනවද? දරුව එහෙම නැහැ. සමහර විට අම්මා කියනවා, පුතේ තාත්තා ගොඩක් මහන්සි වෙනවා, දුක් විඳිනවා, ඔයාලට උගන්නන්න මුදල් අපතේ දාන්න එපා. පව් ඔය තාත්තගේ ශ්‍රමය බලන්න, කොච්චරනම් ඔය පන්තිවලට වියදම් කරනවද, වාහනවලට වියදම් කරනවද, පොතපතට වියදම් කරනවද? එතකොට අර දරුවා කියනවලු, ඔව් වියදම් කරන්න ඕන තමයි. ළමයි හැදුවනම් වියදම් කරන්න ඕනනේ දෙමව්පියෝ. මෙන්න මේ වගේ බරපතල ප්‍රකාශ මා මේ පිළිබඳව හෙව්වා. එක්තරා පාසලක ගුරුවරයෙක් විසින් එක්තරා විෂයක් උගන්වන වෙලාවක තමයි මේ කටයුත්ත කියලා තියෙන්නේ, මේ දේ ප්‍රකාශ කරලා තියෙන්නේ. දරුවෝ බැඳිලා නැtei කිව්වලු දෙමව්පියන්ට සලකන්ට. දෙමව්පියෝ විසින් අනිවාර්යයි කිව්වලු දරුවන්ට සලකන එක. සදාචාරයට මොකක් වෙයිද? මොනවාද මේ නරක නපුරු අදහස්? ඇයි වැඩිහිටියෝ මේවා සමාජගත කරන්නේ? කො කාරුණික භාවයේ, කො දෙමව්පියන්ට කරන සැලකිල්ල? ඒ සත්පුරුෂ සමාජයට මොකක් වෙයිද මෙහෙම ගියොත්? ඒක එච්චර හොඳ එකක් නෙවෙයි. පින්නතුනි, එක්තරා ගමක බොහොම ධාර්මිකව ජීවත් වෙන ගොවි මහත්තෙක් හිටියා. එයාගේ කුඹුර එයා සෑහෙන්න මහන්සියෙන් අස්වද්දන්න උත්සාහවත් වෙනවා. නමුත් බලාපොරොත්තු වෙච්ච තරම් එයාට අස්වැන්නේ නැහැ. හරියට මහන්සි වෙනවා, දුක් විඳිනවා. එයා දවසක් කල්පනා කරලා ඒ කුඹුර අද්දර තියෙන විශාල ගහක් එතනට ගිහිල්ලා මේ ගහේ දෙවියෝ ඇති කියලා හිතාගෙන බැගෑපත් ලීලාවෙන් මායාදු ස්වරූපයෙන් අනේ දෙවියනි, මේ ලබන සැරේවත් මගේ කුඹුරෙන් හොඳ අස්වැන්නක් ලබා දෙන්නකෝ. මං හැමදාම ඔබ වහන්සේට පූජාවක් පවත්වන්න. මං හෙට උදේ ඉඳලාම ඔබ වහන්සේට පූජාවක් පවත්වන්න. එහෙම කියනකොට ඒ වෘක්ෂය මුල විශාල තුඹසක් තිබුණා. ඒ තුඹසේ ඉඳලා නාගේ කෙලියට ආවා. මේ මනුෂ්‍ය හිතුවේම මේ දෙවිය තමයි මේ නාග වේශයෙන් ආවේ කියලා. වැඳ වැටිලා කිව්වා, මං ඔබ වහන්සේට අනිවාර්යෙන් හෙට උදේට කිරි බඳුනක් ගෙනත් පූජ කරනවා. මගේ කුඹුරේ අස්වැන්න වැඩි කර දීම සඳහා ඔබ වහන්සේ වග බලා ගන්නාසේක්වා. පහුවදා උදෑසනින් නැවුම් භාජනයකට මෙයා කිරි සකසාගෙන ගෙනවිත් අර වෘක්ෂ මූලයේ තියලා ගියා දෙවියන්ට වෙච්ච භාරයට. දැන් ඊට පහුවදා වෙනත් තව භාජනයකට කිරි අරගෙන එනවා. මොකද එතන තියලා ඊයේ ගෙනාපු භාජනය අරගෙන යන්න. එනකොට හරි පුදුමයි, අලුත් කිරි භාජනය තියලා පරණ එක මාරු කරන්න හදනකොට
පරණ භාජන තිච්ච සේරම කිරි හිඳිලා ඒකේ මුකුත් නැහැ. හැබැයි ඒ භාජනයේ දිලිසි දිලිසි රන් කාසියක් තිබුණා. එයා හිතුවා දෙවියෝ මට උදව් කළා. එයා ආයිමත් දෙවියන්ට යාඥා කරලා කියනවා, දෙවියනි මං පොරොන්දුව කඩ කරන්නේ නැහැ. මං හැමදාමත් මේ වෙලාවට ඔබ වහන්සේට කිරි බඳුන පූජ කරනවා දිනපතාම කියලා රන් කාසියක් අරගෙන ගියා. ඊළඟ දවසේ එනකොට නැවත කිරි අරගෙන කලින් දවසේ තියපු භාජනයේ රන් කාසියක් තියෙනවා, ඒක භාවිතයට ගන්නවා, කිරි බඳුන පූජ කරනවා. මෙහෙම කලක් ගියා. හැමදාම රන් කාසිය ගානේ හම්බ වෙනවා. ගොවියා දියුණු වෙනවා, ටික ටික පෝෂත් වේගෙන යනවා. කාලයාගේ ඇවැමින් එක දවසකදී මෙයාට දින කිහිපයක දුර බැහැර නොගිහිල්ලා බැරි ගමනක් යන්ත සිද්ධ වුණා. තම එකම පුත්‍රයාට කතා කරලා කිව්වා, පුතේ ඔයා දන්නවා මම හැමදාම උදැහසනට අසවල් වෘක්ෂය ළඟ දේව පූජාවක් පවත්වනවා. කඩ කරන්ට එපා, හරියටම වෙලාවට කිරි බඳුනක් එතන ගිහින් තියන්න කියලා. පුතාට ඒ වැඩේ පවරලා මේ ගොවි මහත්මයා අදාළ ගමන ගියා. පින්වතුනි, සුපුරුදු පරිදි පුතා උදේ කිරි එක අරගෙන ගිහින් බලනකොට කලින් දවසේ තිබ්බ භාජනේ රන් කාසියක් තිබුණා. මෙයා මෙතෙක් දැනන් හිටියේ නෑ ඒ කාරණාව ගැන. ගත්ත රන් කාසි කිරි බඳුන තිබ්බා. නිශ්ශබ්දව ආව, මේක බලන්න ඕන, හැමදාම මෙහෙම වෙන එකක්ද, තාත්තා ඉන්න දවස්වත් එහෙම වුණාද, මේ මට වෙච්ච එකක්ද කියලා බලන්න ඕන. ඊට පහුවදා කිරි බඳුන අරගෙන යනකොට ඊයේ තියපු භාජනේ පෙර පරිදි රන් කාසියක් තියෙනවා. දවස් දෙක තුන යනකොට මෙයා දැනගත්තා මේ සේරම රන් කාසි හම්බ වෙන්නේ මේ හුඹ ඇතුලේ. එහෙනම් මේ හුඹ ඇතුලේ අනිවාර්යෙන් රන් කාසි පිරීලා ඇති. මෙයා දැනගත්ත ණයකුත් ඉන්නවා. එයා තමයි මේවා ගෙනල්ලා දාන්නේ දවසකට එක ගානේ. දාලා කිරි එක බීලා යන්නේ. මෙයා ඊළඟ දවසේ කිරි අරගෙන ගියේ හොඳ පොල්ලකුත් අරගෙන. ණයා මරලා උඹහ කඩලා රන් කාසි ටික ගන්නට පෙර පරිදි බඳුන එතන තියලා අයිනකට වෙලා සැඟවිලා අර දණ්ඩ නැත්තම් මුගුර එහෙම නැත්තම් අර පොල්ල ඔසවාගෙන රැකවල්ලාගෙන ඉන්නවා. නාගයා එළියට එනකොටම ඔළුවට ගහලා ජීවිතක්ෂයට පත් කරලා උඹහ කඩලා රන් කාසි ඔක්කොම එකපාරට ගන්නට. නයා සුපුරුදු පලිදි එළියට ආවා. එළියට ආවා. මේ පුජ්‍යලයා රැකගෙන ඉඳලා හෙමින් සීරුවේ අර මුගුරෙන් නයාට ගහන්න සැරසෙන කොටම මේ නාගයා විෂ දුමක් එක පාටම එයාගේ කටින් එළියට විද්දා. ඒ දුම වැදිලා මේ පුජ්‍යලයා සිහිමුර්ජා වෙලා වැටුණා. වැටෙනකොටම මේ ණයා දෂ්ට කළා. ළමයා මැරුණා. මේ පුජ්‍යලයා මරණයට පත් වුණා. ඊට පහුවදා තාත්තා අර ගමන ගිහින් ගෙදර එන දවසේ ඇවිල්ලා බැලුවා. පුතා ඇවිල්ලා නැහැ තාම. තුඹස ළඟට ගියා. ගිහිල්ලා බලනකොට පුතා සිහිමුර්ජා වෙලා වැටිලා. නාඩිය අල්ලලා බලනකොට මැරිලා. වටපිට බලනකොට පුතාගේ අතේ ලොකු මුගුරක් තිබිලා තියෙනවා. හිස් නොවිච්ච කිරි බඳුන තියෙනවා අද තියපු එක. රන් කාසිය නෑ. එතුමාට වැටහුණා සිදුවෙලා තියෙන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කවදාවත් මේ නාගයා රන් කාසි ගෙනාවෙත් නෑ. රන් කාසි හම්බ වුණෙත් නෑ. ආයිමත් මුලට වැටුණා කලින් හිටිය තැනට. පියතුමාට තේරුණා උනේ මොකක්ද කියලා.
පුත්‍රරත්නය හැදුවේ මොකක්ද? උත්සාහවත් උනේ රන්කාසි සේරම එක දවසෙන් අරගෙන කෝටිපතියෙක් වෙන්න. දවසට එක ගානේ නාගයා ගෙනත් දීපු ප්‍රමාණයට ගත්තනම් තමන්ගේ මට්ටමට ජීවත් වෙන්න ඒක ප්‍රමාණවත්. පින්නතුනේ කවදාවත් කවුරු හරි යමක් දෙනවා නම් දෙන දේ සන්තෝෂයෙන් බාර ගන්න. දෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් බලාපොරොත්තු වෙන්න එපා. දෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් ගන්න යන්න එපා. හරිම නරක කුහක අදහස් තියෙනවා සමහර අය ළඟ. කවුරු හරි දෙයක් නොමිල දෙනමන ඒ එයාගේ කැමැත්තෙන් දෙනදී ඒකේ ප්‍රමාණය වෙනස් කරන්න යන්න එපා. මට වැඩි කරන්න කියලා කියන්න යන්න එපා. දෙන දේ ගන්නට සන්තෝෂයෙන් ගන්න, ස්තුතිපූර්වකව ගන්න. කිසිම හේතුවක් නිසාවත් අමනාපයෙන් ගන්න එපා. අරයට වැඩියෙන් දීලා මට අඩුවෙන් දුන්නේ කියලා හිතන්න එපා. ඒක එයාගේ කැමැත්තනේ, දෙන පුජ්‍යලයාගේ කැමැත්ත. මහන්සි ගන්න ඕන. කවුරු හරි යමක් අපිට දුන්නොත් ඒ දෙන දේ ප්‍රමාණය බලන්නේ නැතිව ඒ දෙන පුජ්‍යලයාට නිතරම කෘතවේදී වෙන්න උත්සාහවත් වෙන්න. ඒක සත්පුරුෂ ගතියක්. ඒක මනුෂ්‍ය ගතියක්. ඒක වටින දේව ගතියක්. මිනිසු තුල ගොඩනගා ගන්න ඕන ඒක. කාට හරි යමක් දෙනකොටත් ඒ වගේ සතුටෙන් දෙන්න. යමක් දෙන්නේ සතුටෙන් බව ඇත්ත. හදපිරි සතුටෙන්ම දෙන්න. වර්ණනා කරලා දෙන්න. ඇයි මම මේ දේ දෙන්නේ කියලා කියන්න. කොච්චර වටිනවද? ගන්න අයත් එහෙම ගන්න. ඉල්ලන්න යන්න එපා. ඉල්ලන අය ළඟ තියෙන නිහතමානීත්වය නිතර ඉල්ලන්න ගියම නැති වෙලා යනවා. ඉල්ලන පුජ්‍යලයා ළඟ තියෙන ලැජ්ජා බය නිතර නිතර ඉල්ලන්න ගියම නැති වෙලා යනවා. ඒක තමන්ට අවාසිදායක පිණිස පවතින්නේ. තමන් ළඟ ඉන්න වටිනාම දෙවිවරුනේ ලැජ්ජා බය කියන එක. නිතර නිතර ඉල්ලන්න යන්න එපා. එතකොට ඒ ලැජ්ජා බය නැති වෙලා යනවා. තමන්ගේ ළඟ හිටපු දෙවිවරු දෙන්නෙක් තමන්ට නැති වෙලා යනවා. අපි කියන්නේ ආත්ම ගරුත්වය කියලා. ඒක නැති වෙලා යනවා නිතර නිතර ඉල්ලන්න ගියාම. ඉල්ලන්න එපා. ලැබෙන්න දෙයක් තියෙනවා නම් ලැබෙනවා. වලක්වන්න බෑ. කිසිවෙකුට වලක්වන්න බෑ. ඒ වගේම ලැබුණු දේ සන්තෝෂයෙන් බාරගන්න. ඒකයි කළ යුතු දේ. ඒ නිසා යමක් යමෙක් දෙනකොට දෙන ප්‍රමාණය සතුටෙන් බාරගෙන ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම කෘතවේදී වෙන්න. සෙත්පතන්ට පින් දෙන්න. ඒක ගොඩාක් වටින මානුෂීය ගුණයක්. උතුම් බුදුවරයන් වහන්සේලාගේ පළවෙනි පාඩම කෘතවේදීත්වය. ඒක ප්‍රගුණ කරන්න. ඔබේ ජීවිතය තව කෙනෙක් ඉස්සර හැල්ලුවට ලක්වෙන්න ඉඩ තියන්න එපා. ඔබට ඒ ජීවිතය වටිනා අර්ථය පිණිස වැඩ පිණිස භාවිත කරන්නට මේ ධර්මානුශාසනාව ඔබට මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සැමට දළදා සමිඳු පිහිටයි. සමාජ සංගායනා